Good morning. Onnada api mulimmawa Cambodiawe rajathumage maligawa balanna. Mamme deweni sarayata thamai rajamaligawak balanna aawi. Meeta kalin Thailand rajathumage maligawa balala thiyena. Habai meeka visheshayi mokada meeke thamai rajathuma danta thinne. Meeka open karanne uday 8 indan 11 wenakunoi aya dawal 2 indan hawasa 5 wenakunoi. Itin ehenam api athurata gihin balamu meeke vistara. Make a ticket price එක එක්කෙනෙක්ට ඩොලර් 10යි අවුරුදු 6ට වැඩි හැමෝම ටිකට්ස් ගන්න ඕන. ඒ වගේම මේක ඇතුළට ගොඩක් කොට ඇඳුම් එතකොට ස්ලීව්ලස් එහෙම ඇඳගෙන යන්න දෙන්නේ නැහැ. මෙන්න මෙතනට අපි ගත්ත ටිකට් එක පෙන්නපුවාම ඇතුළට යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනට එනවා නම් උදේ 8 වෙද්දි මෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මෙතනට ගොඩක් ටුවරිස්ලා එන තැනක්. මේ මාලිගාව හදලා තියෙන්නේ 1966-1970 වගේ කාලෙදී නොරොඩම් කියන රජතුමා. මේක ඇතුලේ තියෙන මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ කාමේර් සහ ෆ්‍රෙන්ච් කොලෝනියල් කියන ස්ටයිල් දෙකම මික්ස් කරලා. ඈත ඉඳන් බලද්දි මේ බිල්ඩින්ග්ස් හරිම ලස්සනට පේනවා. මේ හරියට නිකන් ෆිල්ම් එකක් බලනවා වගේ. අපි දැන් යන්න හදන්නේ මෙන්න මේ ගොඩනැගිල්ල බලන්න. මේක ඉස්සරහම ගහලා තියනවා ළමයි ඇතුලේ ෆොටෝස් වීඩියෝස් කරන්න බෑ කියලා. ඒක ඇතුලට යන්න දෙන්නේ නැහැ ළමයි එළියෙන් දන් විතරයි බලන්න පුළුවන්. මේක මේ මාලිගාවේ throne hall එක. මේක පාවිච්චි කරන්නේ රාජාභිෂේක එතකොට රාජකීය නිල උත්සව වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ඊළඟට අපි යන් තවත් ටිකක් ඉස්සරහට මෙතන තියෙනවා හරිම විශේෂ චිත්‍රයක්. අපි ඊළඟට යන්නේ මෙන්න මේ ගොඩනැගිල්ලට. මේක තමයි Silver Pagoda එක. මේක ඇතුළෙත් ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ ළමයි. ඒක ඇතුළේ තිබ්බ ළමයි විශේෂ පුරාවස්තු ගොඩක්. මේකේ එමරල් බුද්ධ ස්ටැචු එකක් තිබ්බා. එතකොට දඹ රත්රම් වලින් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සයිස් එකට කරපු ප්‍රතිමාවක් තිබ්බා. ඒකට දියමන්ති 2086ක් පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. ඒ වගේම පොළව ඒ ගොඩනැගිලේ පොළව හදලා තියෙන තනිකර විදි ටයිල්ස් වලින් හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම තව වටින රත්රන් වලින් කරපේම පුරාවස්තු ගොඩක් තිබුණා. හරිම වටින මේ ගොඩක් වටින තැනක්. ඉතින් මට හරිම දුකයි ඔයාලට ඒ ටික පෙන්වන්න බැරි වෙච්ච එක ගැන. ඒක ඇතුලේ ෆොටෝ වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ. ඉතින් මේ ආරක්ෂක හේතු හින්දා වෙන්නේ නැති. මේ තේන ළමයි ලෝකේ ලොකුම ආගමික මධ්‍යස්ථානයේ විදිහට දැන්ට නම්බර් 1 වල තියෙන ඇන්කෝ වට් ටෙම්පල් එකේ ආකෘතිය. ඊළඟට යන්නේ ළමයි අපි මේක ඇතුලේ තියෙන
පැලස් මියසියම් එක බලන්න. මේක ඇතුළේ මේ ගොඩක් වාඩි පේනද තියෙන්නේ රාජකීය, ඒ කියන්නේ රජතුමා භාවිත කරපු දේවල්, රාජකීය ආභරණ, රාජකීය ඇඳුම්, රාජකීය උතුන්න, එතකොට බුදු පිළිම, එතකොට මේ ඔය රජතුමා භාවිත කරපු දේවල්, ගමන් යන්න භාවිත කරපු දෝලාවල්, කරත්ත, අන්න ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ඔය සමහර ලිපි ලේඛන, ෆොටෝස්, විශේෂ අවස්ථාවල් ෆොටෝස්, චිත්‍ර, ඉතින් ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ගොඩක් දේවල් මේ මියුසියම් එකේ තියෙනවා. මේක ඇතුළේ ගොඩනැගිලි ගොඩක් තිබුණාට ළමයි අපිට යන්න පුළුවන් ගොඩනැගිලි කීපයයි තියෙන්නේ. ඉතින් ගොඩක් ඒවට ටුවරිස්ලට යන්න දෙන්නේ නැහැ. මොකද රජතුමා මේකේ දැන්ටත් ඉන්න නිසා වෙන්නේ නැති. මේක එක පැත්තක් තනිකර වහලා තියෙන්නේ. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන, මෙතන මේ රොයල් පැලස් එක ඉස්සරහම ඉන්නවා ත්‍රී වීලර් ඩ්‍රයිවර්ස්ලා. එයාලා මෙතන බලන්න එන ටුවරිස්ලට බොරු කියලා වෙන වෙන, කියන්නේ මේ රොයල් පැලස් එක වහලා තියෙන්නේ කියලා වෙන වෙන පොඩි පොඩි පන්සල් වලට එක්කගෙන යනවා. ඉතින් ඇත්තටම මේක 8 ඉඳන් 11 වෙනකන් සහ 2 ඉඳන් 5 වෙනකන් ඕපන් කරලා තියෙන්නේ. අපිටත් ආව වෙලාවෙම ඒ වගේ දෙයක් වුණා. ඉතින් අපිට එතන ඇතුළේදී හම්බෙච්චායි කිව්ව සමහර අය, එයාලටත් ඒ විදිහටම අර ටුබ් ඩ්‍රයිවර්ස්ලා කියලා තිබුණා. ඉතින් ඕගොල්ලොත් මෙතනට යනවා නම් අන්න ඒ වගේ දේවල් වලින් පරිස්සම් වෙන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් අයත් හම්බෙමු.